ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් නීතිය සහ සාමය සුරැකීම සඳහාත් විවිධාකාරයේ මෙහෙයුම් රැසක් දිවයින පුරා සිදු කරමින් පවතිනවා. ශ්‍රී ලංකා පොලිසිය මගින් ලබා දුන් තොරතුරු අනුව ඊයේ පස්වරු එකට පමණ ඒකල උදම්මිත ප්‍රදේශයේ පිහිටි මෙල්බන් ලෝහ කර්මාන්ත ශාලාවේ හදිසි වැටලීමකට ගුවන් හමුදාව සම්බන්ධ වුණා. පොලිසිය සහයෝගය ඇතුව එහිදී භාවිතයෙන් ඉවතලන උණ්ඩ සහ පිස්පතුරු කුපු විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට ලැබුණා. ඒ අතර පුපුරණ ද්‍රව්‍ය සහිත උණ්ඩ කීපයකුත් තිබීම වැදගත් වෙනවා. මේ 122 මිලිමීටර 122 සහ මිලිමීටර 152 කාලතුවක් උණ්ඩ ඇතුළු මෙව පුපුරණ ද්‍රව්‍ය සහිත සහ රහිත උණ්ඩ සියල්ලම පොලිසිය භාරයට ලබා දීලා තිබෙනවා. මෙම කර්මාන්ත ශාලාවේ වැටලීමේදී ඒ ආයතනයේ සාමාන්‍ය අධිකාරීවරයෙකු සහ තවත් පුද්ගලයෙකු ගුවන් හමුදා පොලිසියේ අත්අඩංගුවට ලබා දී තිබෙනවා. කටුනායක ගුවන් හමුදා මූලික කඳවුර මගින් මීගමුව ප්‍රදේශයේ සිදු කරනු ලැබූ වටලා සෝදිසි කිරීමකදී පුද්ගලයන් 30 දෙනෙක් සැකපිට අත්අඩංගුවටගෙන වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා. ගුවන් හමුදාව පාලවිය කඳවුර මගින් මුහුදලම පෙරියප්පාඩු ප්‍රදේශයේ සිදු කරනු ලැබූ වටලා සෝදිසි කිරීමේ මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයන් 2 දෙනෙක් අත්අඩංගුවටගෙන වැඩිදුර විමර්ශන සඳහා උඩප්පුව පොලිසිය වෙත බාර දී තිබෙනවා. තවද අද දින උදෑසන පාලවී ගුවන් හමුදා කඳවුර මගින් පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේ වටලා සෝදිසි කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා. මීට අමතරව කොළඹ ගුවන් හමුදා කඳවුර මගින් කොටුව දුම්රිය ස්ථානයත් කටුකුරුන්දු ගුවන් හමුදා කඳවුර මගින් ජාතික සෞඛ්‍ය විද්‍යායතනය යන ස්ථානවලත් විශේෂ පරීක්ෂණයන් සිදු කරනු ලැබුවා. ජන ජීවිතයේ කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගුවන් හමුදාව මගින් දිවයින පුරා අමතර ආරක්ෂක ක්‍රියාමාර්ග මෙවන් ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. The Sri Lanka Air Force continues to conduct numerous operations as preventive measures to ensure the security of the public and the protection of law and order. Sri Lanka Air Force Ekala conducted a raid yesterday on the Melbourne Metal Melting Factory at Ekala on an information received by the police. There a store full of remnants of war was found, including a number of large caliber munitions with explosives and empty shells. All these items were handed over to the police for further investigation. 2 individuals were arrested and handed over to the police for investigations. Coordinated search operations were conducted in Periyappadu Moondalama by Sri Lanka Air Force Station Palavi. These operations resulted in the arrest of 2 suspects who were handed over to the police in Udaipur for further investigations. Coordinated search operation by Sri Lanka Air Force Base Katunayaka in the Nigambo area resulted in the arrest of 32 suspects who also have been handed over to the Nigambo police for further investigations. Coordinated search operations were also conducted in Ratmalyaya Putlam by Sri Lanka Air Force Station Palavi. This morning a search and clearance operation was conducted at the railway station Colombo Fort by the Sri Lanka Air Force Station Colombo and the NIHS Kalutara by Sri Lanka Air Force Station Katukurunda. Additional security measures are implemented island wide by the Sri Lanka Air Force to further facilitate the expeditious return to normalcy.